වේදම් සීමා කරගන්නට අවශ්‍ය වෙනවා අනවශ්‍ය වේදම් සියල්ලක්ම කප්පාදු කරන්නට සිදු වෙනවා සාමාන්‍ය ඔබ මායතුළු ජනතාවට නම් වේදම් නෙමේ එදා වේල සරි කරගන්නේ කෙසේද කියන දේ මොනතරග හිටියත් අපි මැදි කාණ්ඩේ නැත්නම් ඊට එහා කාණ්ඩේ හිටියත් අපට සිදු වෙලා තිබෙනවා ඒවා කලමනාකරණය කරගන්නට ඒක වයස් බෙහෙදයක් හෝ පන්ති බෙහෙදයක් නෑ මොකද ඒ තරමටම අද තියෙන ගණන නොවේ හෙට වෙනකොට වෙළඳ පොලේ භාණ්ඩ හා සේවා අවශ්‍ය සේවාවල ඒ මිල ගණන් තීරණය වන්නේ ඒ නිසා අප එදා වේල සරි කරගන්නට වෙනවා ඒ කලමනාකරණය කරගන්නට වෙනවා මේ අතර රාජ්‍ය වියදම කපාදු කරන්නත් කපා දමන්නත් කටයුතු කර බව ඇති බව වාර්තා වෙනවා ඒ නිසා මෙරට මූල්‍ය තත්ත්වය ගැන කියවෙන පුවත් කිහිපකින් ආරම්භ කරද්දී දිවයින අද වාර්තා කරන ප්‍රධාන පුවත රාජ්‍ය වියදම බිලියන 250කින් කපයි ශාම්නුවන් ගණේවත්තයි මේ ගැන වාර්තා කරන්නේ රුපියල් බිලියන 250කින් නොයසෙනම් රුපියල් කෝටි විසිපන් දහසකින් පමණ රාජ්‍ය වියදම් අඩු කර ගැනීමට හැකි මාර්ග මහ භාණ්ඩාගාරයේ විසින් දැනටමත් හඳුනාගෙන ඇත කියලයි මෙහින් මේ පොතෙන් කියවෙන්නේ දැනට මේ වසර සඳහා ඉදිරිපත් වෙති රාජ්‍ය අයවැය වෙනුවට නව අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට රජයේ තීරණය කර ඇති අතර එම අයවැය මගින් මෙම වියදම් කප්පාදු සිදුවීමට නියමිත වෙත කියලායි දිවයින වාර්තා කරන්නේ විශේෂයෙන් රජයේ ප්‍රාග්ධන වියදම් කප්පාදුවෙන් මේ වියදම් අඩු කිරීමට මහ භාණ්ඩාගාරය අපේක්ෂා කරනවා මේ වියදම් අඩු කිරීමට මෙසේ කටයුතු කරද්දී ආයනුව විවිධ අංශවලින් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කිරීමට වෙන් කර තිබූ මුදල් ඉතිරි කරගෙන ඒවා ජනතාවට සහන ලබා දීමට යොදා ගැනීමට සැලසුම් කර ඇත කියලා සඳහන් වෙනවා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රවසන්නේ අන්තර්කාලීන අයවැයෙන් විසඳුම් වියදම් කප්පාදුවට ප්‍රමුඛතාවය ලබා දෙන බවයි ඒ අතරම බදු ආදායම් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා පසුගිය දවසේ පැවසුවා ඒ ගැනත් වාර්තා කරනවා මෙසේ දිවයින පුවත්පත